මේ දරුවා මගේ ඡායාරූප මගේ කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. නිරූපිකාවක ලෙස ශේෂ්ත්‍රයට පැමිණි ඕෂදි හිමාෂා මේ වෙන විට ඇය ඉන්නේ මව් පදවියට ආසන්නවයි. මේ අතරතුර අන්තර්ජාලයේ දකින්නට ලැබෙන ඇගේ අලුත්ම ඡායාරූප එකතුවක් හා පුවත්පතකට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවක් පිළිබඳව සමාජයේ කතාබහක් ඇති වෙලා. මේ දිනවල අන්තර්ජාලයේ දකින්න ලැබෙන ඡායාරූප පෙළ ගන්න හිතුවේ ඇයි? මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත් දවසේ ඉඳන්ම මගේ තිබුණ හීනයක් තමයි මේ ගැබ්බිනි විදිහට පෙනෙන තරමට කුස වැඩුණට පස්සේ ඡායාරූප පෙළක් ගන්නවා කියන එක. මෙම ඡායාරූප මම ගත්තේ මම නිරූපිකාවක් නිසා හෝ වෙනයම් වෙළඳ අරමුණක් ඇතිව නම් නොවේ. මෙම ඡායාරූප සමාජයේ කතාබහට මාතෘකාවක් වෙලා නේද? පසුගිය කාලේ මම ගැබිනි සමය හා බිලිඳුන් ගැන ලංකාවේ විතරක් නොවේ මුළු ලෝකෙම නිකුත් වෙන ඡායාරූප වීඩියෝ වෙබ් අඩවි කියවෙමින් තොරතුරු හොයන්න පටන් ගත්තා. ගර්භණී සමයේ තමන්ගේ ඡායාරූප පෙළක් ගන්න එක ලංකාවේ දුර්ලභ දෙයක්ද? මම දන්නේ නැහැ. ලෝකයේ වෙනත් රටවල නම් මේ සාමාන්‍ය දෙයක්. මෙවැනි ඡායාරූප ප්‍රසිද්ධ කිරීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක්ද? මේ ඡායාරූප වලින් මම මගේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමක් කොහොමටත් අපේක්ෂා කළේ නැහැ. එහෙම අරමුණක් තිබුණ නම් ওই ඡායාරූප ටික මම ප්‍රසිද්ධ නොකර ගොසිප් නිර්මාණය කරන අයට දෙන්න තිබුණානේ. මේ ඔබ බොහෝ සූදානමකින් කළ ඡායාරූප පෙළක් නේද? මම හිටපු ශේෂ්ත්‍රයට අනුව මට ගැබිලි සමයේ ඡායාරූප පෙළක් කරන්න ආරාධනා ගොඩක් ආවා. එයින් මම තෝරගත්ත කීප දෙනෙක් එක්ක මම කීප අවස්ථාවකම ඡායාරූප එකතුන් කීපයක්ම කළා. එතනදී අර සාම්ප්‍රදායික ගැබිනි වියේ ඡායාරූප වලට වඩා වෙනස් විදිහේ ඡායාරූප ටිකක් ගන්න මට ඕන වුණා. මොකද කවදා හරි මට මේ ඡායාරූප ටික මතකයක් විදිහට ඉතිරි වෙන නිසා ඒකට ලොකු වටිනාකමක් දී යුතුයි කියලා හිතනවා. මම ලොකු අවධානයකින් තමයි මේ ඡායාරූප ටික කළේ. මෙහිදී ජලයේ බැස ඡායාරූප වලට පෙනී සිටියේදී ගැබිනියක විදිහට අවධානමක් තිබුණේ නැතිද? නැහැ, ඇත්තටම මම ඡායාරූප පෙළේ පළමු ඡායාරූප ටික ලබා ගත්තේ තියහැල්ලක. පරිස්සම් වුණේ නැත්තේ නැහැ. නිරූපණ ශිල්පීන් විදිහට අපට ඒක සාමාන්‍ය දෙයක්. මොකද මියුසික් වීඩියෝවක්, සිනමාවක් හෝ ටෙලිනාට්‍යයක් නිර්මාණය වුණත් දිය ඇල්ලකට බහින්න කිව්වොත්, ගහකට ගලකට නගින්න කිව්වොත් ඒක කරන්න වෙනවා. මගේ සැමියාගේ සහයත් ඇතිව ප්‍රවේශමෙන් ඡායාරූපවලට පෙනී හිටියා. මෙම ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කරන්න තීරණය කළේ ඔබ දෙදෙනාද? අපි කරපු සෑම ඡායාරූපයක්ම අපේ කැමැත්ත මතයි එම ඡායාරූප ශිල්පීන් අන්තර්ජාලයට ඒවා නිකුත් කළේ. ඔබ හිතන විදිහට ඇයි මිනිස්සු මේ ගැන මේ තරමට කතා කරන්නේ? මේක ලංකාවේ ජීවත් වෙන ලාංකිකයන් තුළ මම දුටු ලක්ෂණයක්. පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ගේ මේ ලක්ෂණේ මම දකින්නේ නැහැ. මම හිතන්නේ ඒක ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ගේ මානසිකත්වය. ඕන දෙයක් විවේචනය කරන්න බනින්න බලන පැත්ත වැඩි. ඒක ලංකාවේ සාමාන්‍ය විදිහ. මම වැඩ කරපු ශේෂ්ත්‍රයත් එක්ක මට ওই විවේචන වලට හුරු වෙලා ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් කෙනෙක් වෙනස් දෙයක් කළහම නරක පැත්තට කතා කරනවා වැඩි කියන එකත් මම ලංකාවේ මිනිසුන්ගේ දැකපු ලක්ෂණයක්. මෙහෙම වෙන්නේ ඊරිසියාව නිසාද? ඊරිසියාව කියන දේ අපි හැමෝගෙම හිතල තියෙනවා. ලංකාවේ මිනිස්සු ඒක ඉතා ඉක්මනින් සෘජුවම පේනවා. මේ නිසා ඔබ අපහසුවට පත් වුණාද? කට කතා වලින් මම සැලුනේ නම් මම මේ වෙද්දි ශේෂ්ත්‍රේත් නැහැ. ඊට අවුරුදු දෙකකට කලින් 2016 මම පෙනී සිටි මියුසික් වීඩියෝවක් ගැන දරුණටම ගොසිප් හැදුනා. මිනිස්සු කියන දේවල් මම ගණන් ගන්නේ නැහැ. මේ කනින් අහලා අනිත් කනින් පිට කරනවා. මම මිනිසුන්ට බනිනව නොවේ. ඒක මිනිසුන්ගේ මානසිකත්වය. එක එක්කෙනා එක එක දේවල් කියයි. ඕනම කෙනෙක්ට ඕන දෙයක් ගැන තමන්ගේ අදහස් දක්වන්න පුළුවන්. ඒකට ඕන් සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒත් තමන් තේරුම් ගන්න ඕන තමන් ওই විවේචනය අරගෙන කොතරම් දුර යනවද කියන කාරණය. පිට අනිද්ද ඔබ දෙපළ මව්පදවිය වරම් රැගෙන එන්නේ දුවෙක්ද පුතෙක්ද? අපි දෙන්නටම මව්පියන් වෙන්න තව දින 10ක් විතර තමයි තියෙන්නේ. වෛද්‍යවරයව පැවසූ විදිහට මට ලැබෙන්නේ ඉන්නේ දුවෙක්. බබාට දාන නම ගැනත් හිතලද තියෙන්නේ. නම් කීපයක්ම හිතාගෙන ඉන්නවා. බබා ඉපදෙන වෙලාව අනුව බල්ලා ගැලපෙන අකුරත් එක්ක නමක් තෝරගන්නවා. ගැබිනි සමේදීත් ආහාර පාලනයක යෙදුනද? මම කවදාවත් නිරූපිකාවක් විදිහට මගේ ශරීරයේ හැඩ තබා ගන්න උමනා නිසා කෑමෙන් බීමෙන් ගොඩාක් පරිස්සම් වුණා. ලංකාවේ මම දැකලා තියෙන විදිහට කාන්තාවන් ගැබිනි සමේ ඉන්න ප්‍රමාණයට වඩා 3 ගුණයකින් විතර මහත් වෙනවා. මම මේකට ගොඩක් බය වුණා. අනික මනෝජුනා 3 වේලටම බත් කන කෙනෙක් නෙවෙයි. අපි දෙන්නම බත් කන එක අඩුයි. මම ගෙදර වැඩියෙන් බතු යන්නේ නැහැ. මගේ වෛද්‍යවරයා මට උපදෙස් දීලා තියෙන්නේ ඖෂධි ඔයාට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දෙන්නෙක්ට ඇති වෙන්න කන්න උමනා නැහැ කියලා. සාමාන්‍යයෙන් කන ප්‍රමාණය කන්න, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ගන්න, හැම වෙලාවෙම කන්න, සලාද වර්ග හැකි තරම් ආහාරයට එකතු කරගන්න කියලා. ඒ විදිහටයි මම කෑවේ බිව්වේ. දැනටත් මගේ ශරීරයේ අනවශ්‍ය විදිහට බර වැඩි වෙලා නැහැ. ශේෂ්ත්‍රයට ආයෙත් එන්න මට ඇඟ හදාගන්න ලොකු වෙහෙසක් දරන්න වෙන එකක් නැහැ.